අපි ළමයි 2019 ප්‍රශ්න පත්‍රයේ 35 වෙනි ප්‍රශ්නයට. හරි. ඒක බලමු. සැහැල්ලු වස්තුවක් එක් කෙළවරකට සම්බන්ධ කරන ලද ස්කන්ධ සහිත බැලුනය සලකන රූපයේ පෙන්වා ඇති පරිදි තන්තු අනෙක් කෙළවර ට්‍රක් දෙකකට සවි කර ඇති ජල ටැංකියක පතුලට සම්බන්ධ කර ඇත. බැලුන සම්පූර්ණයෙන්ම ජලය ගිලී ඇත. ස්කන්ධ රහිත කියන්නේ ස්කන්ධයක් නැහැ වගේ කියලා කියන්නේ. බැලුන සම්පූර්ණයෙන්ම ගිලී ඇත. ප්‍රේකාල ප්‍රස්ථාරයෙන් ට්‍රක් රථයේ චලිතය දැක්කේ. ආන් හරි. තොර තොර නේ වෙනවා. මෙහෙම නැති වෙන්නේ දැන්. මේක අර ට්‍රක් රථයේ ඇතුලේ මෙහෙම තියෙනවා. මොනවා ඉතින් මම උතර ටික අඳින්නේ මම එයාගේ VT ප්‍රස්ථාරය අඳ ගන්නම් පුතේ බලන්න VT ප්‍රස්ථාරය චූරණයෙන් යනවා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා බන්ධනයෙන් කියලා ඉස්සර යනවා ඔකට තියෙන්නේ රයිට් ඒතර දැන් චූරණයෙන් යනකොට මේකට බලපාන්නේ අවස්ථිතිය එතකොට හිතන්න පුතා මේ බැලුම් බෝලේට අවස්ථිතියක් දක්වන්න බැරි තරන්නේ මොකද මේ ස්කන්ධයක් නැති කතාවක් කියනවානේ ස්කන්ධ නැත අවස්ථිතිය කියන්නේ කාටද? අවස්ථිතිය කෙලින්ම සමානුපාතික වෙන්නේ ස්කන්ධයට. ස්කන්ධයට තමයි අවස්ථිතිය සමානුපාතික වෙන්නේ. ඒතර මක්කරි වස්තුවක අවස්ථිතිය කියලා කියන්නේ එයාගේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තට. ඒ කියන්නේ මොකක්hari වස්තුවක් චලනය වෙවි ඉන්නවා නම් එයා නිශ්චල වෙන්න අකමැතියි. මොකක්hari වස්තුවක් නිශ්චලව තියෙනවා නම් එයා චලනය වෙන්න අකමැතියි. අපි අන්න ඒකට කියනවා කියලා. අවස්ථිතිය කියලා යා ඩිරෙක්ට් සඳහා පවතින්නේ ස්කන්ධය මත. ඒතර බැලුන් එකට ස්කන්ධයක් නැත්තම් මොකද වෙන්නේ? අවස්ථිතියක් නැහැනේ. ඒ කියන්නේ කතා කරන්න වෙන්නේ නැහැ බැලුන් එකට. හැබැයි මේකේ තියෙන ජලයට අවස්ථිතියක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ දන්නවා. තුවරණයෙන් ඉස්සරහට යනකොට ජලය නිකන් මම නිකන් ජල භාජනයක් ඇන්දොත් එහෙම මොකක් හරි දෙයක් ඉහළ ඉස්සරහට තුවරණයෙන් යනවා නම් ජලය කොහෙට දාන්නේ? පිටිපස්සට තමයි ජලය හේත්තු වෙන්නේ මෙන්න මෙහෙම. නම් පළවෙනි අවස්ථාවේ ජලය පිටිපස්සට තල්ලු වෙන්න බලනවා. හරි. බැලුන් එක තල්ලු වෙන්න එන්නේ කොහෙද? ජලයේ පිටිපස්සට යද්දී ජලයට අභියෝග කරන්න තරම් අවස්ථිතියක් බැලුනට නැහැ. බැලුනට යන්න සිද්ධ වෙන්නේ කොහෙද? ඉස්සරහට. අවස්ථිතියක් නැති හින්දා. හරි. ඊළඟ එක තමයි දෙවෙනි කොටසදී ජලය මොකද වෙලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් යනවලු මේ වස්තුව. එහෙනම් ජලය කොහොමම තමයි තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් කියන්නේ බලයක් නැහැ. නම් බැලුම් බෝලේ තෝ ඉදිරිය හිටිනවා. හරි මේක දෙනවා හරි ඉස්සරහට යනවා. ඊළඟ එක නගත්තාම ඒකෙදි මොකක්ද ඒකවල කියලා තියෙන්නේ? මන්දරෙන් යන එකට බ්‍රේක් ගන්න වගේ වැඩ. එහෙනම් ඉස්සරහට තමයි වතුර ටික තල්ලු වෙන්නේ. වතුර ටික තල්ලු වෙන්නේ ඉස්සරහ වැටෙන. වතුර ටික ඉස්සරහට තල්ලු වෙනකොට බැලුනෙට සිද්ධ වෙන්නේ කොහට යන්නද? පිටිපස්සට තමයි යන්නේ සිද්ධ වෙන්නේ. ඒකද අවස්ථිතියක් නැති ඉන්නේ. ඒ ප්‍රශ්නේ බලපාන සම්පූර්ණයෙන් කවුද? අවස්ථිතිය. ඒකේ පිළිතුර නම් හතරනේ.